රසලිය බලන ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. උන් අදත් මම මගේ යාළුවන්ට කියලා දෙන්න යන්නේ ගොඩක් ලේසියෙන් අඩු වියදමකින් රසවත් අතුරු පසක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඊට කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. අද මම හදන්න යන්නේ විතර නොදා පාන් වලින් කැරමල් පුඩින් එකක්. මුලින්ම බලමු මේ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද කියලා. පාන් පිටි 3ක් මම මේ සඳහා අරගෙන තියෙනවා. කෝන්ෆ්ලවර් කෝප්ප කාලක් තියෙනවා. කිරි කෝප්ප 2ක්. සීනි කෝප්ප කාලක් මම අරගෙන තියෙනවා. මම මුලින්ම මේ වගේ pan එකක් රත් වෙන තියලා සීනි මේසැඳි දෙකක් සහ වතුර මේසැ හැන්දක් දාලා මේ ටික කැරමල් කර ගන්නවා. දැන් මෙන්න මේ විදිහට මේ ටික හොඳට හැඳි ගා ගන්න ඕන. දැන් ටික වෙලාවක් යනකොට වට පේනවා ඇති මේක මේ වගේ dark brown color එකට ඇවිල්ලා තියෙනවා. දැන් මම කැරමල් ටික හදාගෙන ඉවරයි. හදාගත්ත කැරමල් ටික මම පුඩින් එක දාන භාජනයට මේ විදිහට දාගන්නවා. දාගෙන මේ වගේ පොඩ්ඩක් මේක කරකවලා හදාගන්න ඕන. ඊට පස්සේ පාන් පෙති ටික අරගෙන මේ විදිහට වාඩි ටික කපා ගන්නවා. වාඩි කපාගෙන මේ වගේ පොඩි කෑලි වලට පාන් ටික කපා ගන්න ඕන. කපාගත්ත පාන් ටික බ්ලෙන්ඩර් ජායකට දාලා බෙන් කර ගන්න ඕන. ඔන්න පාන් ටික බ්ලෙන්ඩ් කරගත්තා. මේ විදිහට පාන් ටික කැලේ නැති වෙන්න බ්ලෙන්ඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ ලිපේ තියන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට කිරි කෝප්ප දෙක දාගන්නවා. සීනි ටිකත් එකතු කරනවා. කෝන්ෆ්ලවර් ටිකත් එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරනවා. සීනි ටික හොඳට දිය කරගන්න ඕන. සීනි ටික දිය වුණාට පස්සේ දැන් මම මේ භාජනය ලිපේ තියලා මේ වගේ හොඳට හැඳි ගන්නවා. හැඳි ගන්න ගමන් කිරි ටික හොඳට උණු කරගන්න ඕන. දැන් කිරි ටික හොඳට උතුරනවා. දැන් මේ වෙලාවේ මම බ්ලෙන්ඩ් කරගත්ත පාන් ටික මේකට එකතු කරනවා. එකතු කරලා මේ වගේ හැඳි ගන්න ඕන. දැන් කැට තියෙනවනම් මේ වගේ කැට ටිකත් හොඳට පොඩි කර ගන්න ඕන. සමහරලාට පාන් ටික කැටි ගැහෙන්න බලනවා. විනාඩි 8ක් 10ක් අතර වගේ කාලයක් අඩු ගින්දරේ මේක තියාගන්න ඕන. දැන් මෙන්න මේ වගේ අපේ මිශ්‍රණය තික් වෙලා තියෙනවා. දැන් මේ වගේ කන්සිස්ටන්සි එකකට ආවට පස්සේ මම ලිප ඕෆ් කරලා මේක ලිපෙන් ඉවත් කර ගන්නවා. ලිපෙන් අරගෙන කැරමල් ටික දාගත්ත තැටියට මේ මිශ්‍රණය මේ වගේ දාගන්නවා. දාගෙන පොඩ්ඩක් තුනී කරගන්න ඕන. පුඩින් මිශ්‍රණය මේ වගේ හැම තැනටම බැලන්ස් වෙන විදිහට හොඳට තුනී කරගන්න ඕන. තුනී කරගෙන ඉවර වෙලා මේ විදිහට මේක කවර් කරගන්නවා. ඊට පස්සේ මේ pan එකට වතුර කෝප්ප දෙකක් දාලා
මේ වගේ වයරයක් එකක් තියාගන්නවා. දැන් ඒක උඩින් මේ තැටිය තියාගෙන ලිඩ් එකෙන් වහලා මේ භාජනය ලිපේ තියලා මේ වගේ ස්ටීම් කරනවා. විනාඩි 20ක් 30ක් විතර මේක හොඳට ස්ටීම් කරගන්නවා. දැන් විනාඩි 30කට පස්සේ මම ලිප ඕෆ් කරලා පුඩින් එක හොඳට නිවෙනකම් කාමර උෂ්ණත්වයේ තියනවා. නිවුණාට පස්සේ පැය 3-4ක් ශීතකරණේ තියාගන්න ඕන. ඔන්න මම පැය 3ක් පුඩින් එක ශීතකරණේ තියලා එළියට ගත්තා. බලමු කොහොමද කියලා. මේ වගේ ප්ලේට් එකකට දාගන්නවා. ගොඩක් අඩු වේදමකින් ඔයාටත් පුළුවන් ලේසියෙන්ම පුඩින් එකක් හදාගන්න. හදලා බලලා ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාගේ අලුවන්ටත් ෂෙයා කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.